පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට 2005 ඉඳලා අජිත් නිවල් කබ්‍රාල් මහබැංකුවේ හිටපු අධිපතිවරයාගේ ඉඳලා තිවිච්ච පරීක්ෂණ කරන්න කියලා. නමුත් කවුද මේක හිර කරේ කියලා දන්නෝ දනිති. මට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. මට ප්‍රසිද්ධිය කියන්න බෑ. හැබැයි ඉදිරි වේදිකාවල බොහෝ විට මේ කරුණුත් අපට මේ විදියට ගහන්න ගියොත් එක්සත් ජාතික පක්ෂයේ කියා ගන්නා මේ කණ්ඩායමේ දෙතුන් දෙනෙක් ඉදිරියට සමගි ජන බලවේගයකට ගහන්න ගියොත් අපිට යථාර්ථය රටේ ජනතාවට පැහැදිලි කරලා අපි වෙනුවෙන් අපේ පක්ෂය ශක්තිමත් කරන්න කටයුතු කරන්න සිද්ධ වෙයි. ඒක නිසා හිතන්න එපා මාත් කොනවා කිව්වත් අපි මේ වහංගගෙන හිටියේ නැහැ. කිසිලෙසකින් අපි මේවට චෝදනා බවට පත් උනේත් නැහැ. අපි කොයි ලෙසකින්වත් මේව හංගල ගහන්න හිටියේ නැහැ. අපි යථාර්ථයට මුහුණ දෙන්න අවශ්‍ය අධිකරණ පද්ධතිය ඒකම නීතිපති දෙපාර්තමේන්තුව ශක්තිමත් කරා. අධිකරණ ශාලා අලුතෙන් හැදුවා. ඒකට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරා. ඒකට අවශ්‍ය අනපනත් ගෙනාවා. ඒකට අවශ්‍ය අනපනත් තුලින් තිබිච්චේ නීතිමය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. නමුත් මේවා ක්‍රියාත්මක කිරීමේ බලය මතක තියාගන්න අවුරුද්දකින් දෙකකින් නම් කොහොමත් අමාරුයි. නමුත් අපට තිබුණ අඩුදරනේ. දැන් තමුන්නාන්සේලා දන්නවද විමල් වීරවංශ මහත්මයාට තිබිච්ච ප්‍රශ්නේ පාස්පෝර්ට් නඩුව දන්නව සමහර. එයාගේ බිරිඳ තිබිච්ච දේවල් දන්නව. සිරිලිය ගිනුම ගැන දන්නව. කවුද මේව වැහුවේ? මේව අපිට වහන්න පුළුවන් කමක් තියෙනවා. අපිට මේ මන්ත්‍රීවරුන් හැටියට අපේ කාර්යභාරය අපේ සම්වර්ධන කටයුතු මිසක් ඒ දේවල් ඉක්මවා යන්න අපට හයියක් තිබුණේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිව කියනවා. තිබිච්චා ඉන්න පුළුවන්. නමුත් මේවායේ වග උත්තර කාරුවන්ට මේ මැතිවරණේ රටේ ජනතාව ඡන්දේ නියමට පාවිච්චි කරයි කියලා තමයි මට හිතෙන්නේ.